කුටියේ කුඩා කල සිටම අන්යන්ට මෙන්ම ඝාට කුලට සතා සීපාවන්ටද ආදරය කරමින් තම ප්‍රදේශයේ පුරා සැරිසරා ඔවුන්ගේ අනාගත ජීවිතය ගොඩනගන්නට අපකැප විය. ග්‍රාමීය සමාජයේ ජීවත් වන දරුවන්ට නාගරික පහසුකම් සොයා දෙනටත් ඔවුන්ගේ අනාගතය පැහැබර කිරීමට තම ජීවිතය කැප කර සිටී. තම ආත්මලාභයේ මුදල නොව අහිංසක දරුවන් උදෙසා කැපවීම බව පසක් කොටගත් උදාරතර සමාජ සේවකයෙකු ලෙස ශ්‍රීමාල් ජානක හැඳින්වී හැකිය. පරිගණක සාක්ෂරතාවයේ හෝ පරිගණකයක් අත්දැක නොමැති දරුවන්ට ඔවුන්ගේ සිනහා මල් පිපෙන හෙට දවස උදා කිරීමට හෙතෙම කාරුණික විය. ඉස්සෙල්ලම මේ අපේ පරිගණක මේ ආයතනය පටන් ගත්තේ එක පරිගණකයකින්. නමුත් අද වෙනකොට අපිට ගොඩක් ආධාර ලැබිලා අපිට පුස්තකාල පහසුකම් ඒ වගේම පරිගණක ඊට පස්සේ අපිට අපි ජීවිතය කරලා නැති පරිගණක මුද්‍රකාංග වැඩ කරලා තියෙනවා. ශ්‍රීමාජානකසේගේ කැපවීම සහ උත්සාහය මත තමයි මෙච්චර දීර්ඝ කාලයක් තිස්සේ අද වෙනකොට මේක ලංකාවේ ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධ ඒ වගේම ගොඩක් වැඩ කරලා තියෙන ඒ වගේම රටට නාමයක් ගෙනාවලා තියෙන ආයතනයක් කරලා තියෙනවා. තම ගම්පියසේ දරුවන් හඳුනා ගනිමින් තමාලත දෙනුමින් ඔවුන් පොහොසත් කිරීමටත් තමා මෙන්ම ඔවුන්ගේ සමාජික ගම්මුන්ගේ අවශ්‍යතා හඳුනා ඊට ගැළපෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කළේය. ඔවුන්ට උපදේශන වැඩමුළු පමණක් නොව ආදර්ශයේද සපයමින් ඔවුනුන් සමග එක් වී අනාගතයේ ජයගන්නා සැලසුම් ක්‍රියාවට නැංවීය. ඇත්තරම ලක්කරුණ පදනම ආරම්භයේදී බන්ධුජය ශ්‍රීමාල් ජානක මැතිතුමා අපේ ගුරුතුමා එතුමා දරපු වෙහෙස අප්‍රමාණයි. මොකද කියනනම් අපිට මේ අපිට එක කම්පියුටර් තිබුණාට අපිට ඒ කම්පියුටර් තියාගෙන ඉන්න තැනක් තිබුණා. ඉතින් අපි ගෙංගට ගිහිල්ලා මේ ඉස්සල්ලාම අපි පළමුවෙන්ම ලක්කරුණ පදනම ආරම්භ කරේ ගේක මඩුවක තමයි අපි අපේ එකම කම්පියුටරේ තියාගෙන එතනින් යහට සර් කම්පියුටර් කරේ තියාගෙන අපිට ඉන්න තැනක් නැතුව තව තැනකට යනකොට අපි එතුමා පස්සෙන් ගිහිල්ලා තමයි අපි මේ විදියට මේ ලක්කරණ පදනම මේ අද තියෙන තත්ත්වයට ගෙනාවේ. ජීවිතයේ දිනිය හැක්කේ නැන පහනින් බව පසක් කොට දුන් ඔහු තම ග්‍රාමයේ දරුදරියන්ට වසර ගණනාවක් අකණ්ඩව පැවති ඥාන මූලාශ්‍රයක් ඔවුන්ට ලබා දෙමින් ගිවි යන සෑම මොහොතක්ම කියවීම තුළින් පරිපූර්ණ මිනිසුන් බිහි කිරීම ආදර්ශය කොට ගනිමින් ඔවුන්ට නව මං විවර කර අනාගතය අර්ථවත් කිරීමේ භාරතූර වගකීමට උර දුන්නේය. මං නැනසුරාට සම්බන්ධ වෙද්දී ඉංග්‍රීසි හොඩියේ අකුරක්වත් දැනගෙන හිටියේ නෑ. ඒ වගේම පරිගණකයක් කියන්නේ මොකද්ද කියලාවත් දැනගෙන හිටියේ නෑ. ඒත් නැනසුරා ඇතුළ සම්බන්ධ වුණා පස්සේ මගේ ඉංග්‍රීසි දැනුමෙන්ම පරිගණක දැනුමද ගොඩක් වැඩි දියුණු කරගන්න පුළුවන් වුණා. ශ්‍රීමාල් ජානක දරුවන්ට පමණක් නොව ගහකොළ සතා සීපාවන්ටද ආදරය කළේ අනාගත දිනක ඔවුන්ගේ ජීවිත ජයගන්නවා සේම අද සිටුවන මේ කුඩා පැලයද රූස්ස ගසක් වනු දැකීමේ කැමැත්තෙනි. ඇලදෙල මායිමේ ලද සෑම තැනකම පැලයක් සිටවා තම දායකත්වය තුළින් සුන්දර පරිසරයක් බිහි කිරීමටද අමතක කළේ නැත. ජීවිත සුරක්ෂිත වන්නේ අවට පරිසරය ආරක්ෂා වුවහොත් පමණි යන්න පිළිබඳ ඔවුන් දැනුවත් කරයි. සොබහදාමත් නිර්මාණශීලිත්වය එහි අපූර්වත්වයත් ඔවුන්ට කියාපාමින් සහජ කුසලතා වර්ධනය කොට කායික හා මානසික වශයෙන් ඔවුන් ශක්තිමත් කරවීමට ඇප කැප වූ සැබෑම මනුෂ්‍යයෙකු විය. අහිංසක දරුවන්ගේ ජීවිතයට ශක්තියක් වූ හෙතෙම දක්ෂතා ඇති දරුවන්ට උසස් අධ්‍යාපන වරම් ලබා දුන්නේය. ඉන් නොනවතුණු ඔහු ඔවුන්ට අවශ්‍ය මානසික ඒකාග්‍රතාවයේ ඉලක්ක කර ගමන් කිරීමට අවශ්‍ය උපදේශන සේවා මෙන්ම මාර්ගෝපදේශන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීය. අපේ අන්තර්ජාලය පහසුකම් අපිට ලබන වසරේදී පමණ ලැබීවි කියලා අපි අපේක්ෂා කරනවා. ඊට පස්සේ අපේ BPO එකක් වගේ දෙයක් ආරම්භ කිරීමට ඒ සම්බන්ධව අපි මූලික කටයුතු තැන්තම සූදානම් කරලා තියෙනවා. එතකොට ගමේ තරුණ තරුණියන් විශාල ප්‍රසකට අපිට මෙතන රැකියාව අවස්ථාව ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ගමේ ආර්ථික අපහසුතා තියෙන ළමයිට අපිට උදව් කරන්න පුළුවන් වෙලා තියෙනවා විශාල පිරිසකට. ඔවුන්ට අපි මූල්‍ය ආධාර පහසුකම් නිවසට පරිගණක දක්ෂ ළමුන්ට නිවසට පරිගණකයක් අපි ලබා දෙලා තියෙනවා. ජීවිතයේ දිනිය හැකි ඔවුන්ගේ සැඟවුණු කුසලතා ඔප්නංවා ගැනීමෙන් බවත් ඔවුන් සතු කුසලතාවය දිනක ජාතියට අවශ්‍ය වන ශිල්පීය ඥානයක් බවට පත්කිරීමට හේ උත්සුක වන්නේය. අප නිරන්තරයෙන් ඔවුන්ට පිහිටවිය යුතු යන්න අනේක විද දුක් ගැහැට මැද්දේ තම ජීවිතයේ ඔවුන් උදෙසා කැපකොට අසිරිමත් දේශයක් බිහිවනු දැකීම ඔහු අපේක්ෂා කර සිටියි.
මේ ගම්පියස ලොවින් හුදෙකලාව වෙන්ව තිබුණි. මේ දරුවන්ට ඔවුන්ගේ ලෝකයේ සොයා දෙන්නට මා උත්සාහ කළෙමි. නවලෝ දිනන ඔවුන් විකසිත වූ පිපිනු දැකීම මගේ පරමාර්ථයයි.